අයිබෝවන් රාවන් ඇස්ට්‍රෝලොජී පාඨක ප්‍රේක්ෂක දෙසිදෙසියල් දෙනාටම සුබ දවසක් වේවා. අද විශේෂිත ග්‍රහමාරුවක් සම්බන්ධව තමයි පලාපල ගෙනෙන්ට මා අදහස් කරන්නේ. විශේෂයෙන්ම 2019 වසරේ අගෝස්තු මාස 9 වන දින සිදුවෙන කුජගේ ග්‍රහමාරුව සම්බන්ධව ඔබ තමුන්නාන්සේලාට පලාපලයක් ගෙනෙන්න. විශේෂයෙන්ම මේ වසර තුළ සිදුවෙන විශිෂ්ටම ග්‍රහමාරුවක් විදියට මේ කුජගේ ග්‍රහමාරුව කුජ ග්‍රහයා ඇවිල්ලා විශේෂ බලසම්පන්න ග්‍රහයෙක්, ග්‍රහලෝ සෙන්පතිතුමා, ඒවගේම හිතුවක්කාරයා, මැරවරය කියලත් කියනවා. ඉතින් අපි සියලු දෙනාගේම ආරක්ෂකයා කුජග්‍රහය. ඉතින් කුජග්‍රහයාගේ බලපරාක්‍රමේ මේ ඔහුගේ අධිමිත්‍ර සිංහ රාශියට සංක්‍රාන්තිය තුලින් අපගේ ලග්නවලට, ඔබ තමුන්නාසේලාගේ ලග්නවලට කොයි වගේ ප්‍රතිඵලයක් දෙයිද කියලා අපි විමසා බලමු. මේෂ ලග්නයේ ඔබට මේ කුජගේ ග්‍රහමාරුව ඉතාම විශේෂිත ග්‍රහමාරුවක් වෙනවා. මොකද ඔබගේ ලග්නයේ අධිපතියා, ඔබගේ ලග්නාධිපතියා, ඔබගේ පියා හා සමාන මේ ලග්නයේ අධිපති ලග්නාධිපති කුජග්‍රහයාගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ සුවිශේෂී භාවයකට. මෙපමණ කාලයක් මේ කුජග්‍රහයා හතරවැන්නේ නීච බලයෙන් පීඩාවෙන්ද, නීචව කියන්නේ කුජග්‍රහයාගේ බල රහිතව තමයි හතරවැන්නේ සිටියේ. ඒ මේ තත්ත්වය තුළ ඇති කරලා තිබ්බ සියලුම ඉඩම් කඩම් වල ප්‍රශ්න, නිශ්චල චංචල දේපොළ වල ප්‍රශ්න, ඒ වගේම වාහන වල ප්‍රශ්න, ඔබගේ ආර්ථිකයට සම්බන්ධ විවිධ වූ ගැටලු රාශියක් උද්ගත කරමින් තිබ්බේ. නමුත් මේ පස්වැන්නට පැමිණීම තුළ ඔබගේ පෙර තිබූ ධෛර්යය ගොඩ නැගෙන, විශේෂයෙන්ම ඔබට ආරක්ෂාවක් හිමි වෙන ඔබගේ ආත්ම ශක්තිය මේ තුල ගැබ් වෙලා තියෙනවා කියලන්න පුළුවන් මේ ග්‍රහමාරුවත් එක්ක. ඒ වගේම තමයි පස්වැන්න කියලා කියන්නේ పూర్ව පුණ්‍ය ස්ථානය කියලා කියනවා. එතකොට මේ තුල ඔබගේ ඉදිනෙදා කටයුතු කරන ආර්ථිකයට බලපාන සියලුම කටයුතු සාර්ථක වීමක් පෙන්වුම් කරනවා. විශේෂම අලුත් ව්‍යාපාර වස්තු ආරම්භ කරන්න කාලයක් තිස්සේ එකතැන මේ පල්ුණ වැඩ, ඒ කියන්නේ වැඩක් කිරිච්ච නැති වැඩ, සමහර වෙලාවට කතාවට විතරක් සීමා වෙච්ච සියලුම දේවල් ඔබට සාර්ථක වෙනවා. විශේ෷යෙන්ම මේ ග්‍රහමාරුව මේෂ ලග්න හිමි ඔබට විශිෂ්ටයි. ඒ තුළ ඔබගේ මානසික ධෛර්යය, ඒ වගේම පෙරට යෑමේ ශක්තිය ගොඩ නැගෙනවා. ආර්ථික වශයෙන් ඉතාම හොඳ ලාභ ප්‍රයෝජන ලැබෙනවා, වගේම උරුම හරුමකම් සහ භූමි ආශ්‍රිත සියලු කටයුතු සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතාම විශිෂ්ට ග්‍රහමාරුවක් විදියට මෙය හඳුන්වන්නට පුළුවන්. ඔබට ඉතාම හොඳ තත්ත්වයක් ගොඩනැගෙනවා මේෂ ලග්නයේ. ඔබගේ ලග්නාධිපති බලවත් රාශික ඔහුගේ බලවත් වූ සිංහ රාශියට පැමිණීම නිසා. ඉතින් බය වෙන්න එපා, සියලු කටයුතු සාර්ථකව කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. වෘෂභ ලග්නයේ ඔබට මේ ග්‍රහමාරුව, කුජගේ ග්‍රහමාරුව සිදුවෙන්නේ 3 වැන්නේ සිට 4 වැන්නට, ඒ කියන්නේ සිංහ රාශියට. වෙනදාට වැඩිය යම්කිසි උද්‍යෝගී භාවයක් ඇති වෙනවා. 3 වන භාවයේ කුජග්‍රහයා සිටියත් ඔබගේ කටයුතු වලට සාධාරණයක් කරලා තිනවා. ඒ කියන්නේ නීච බලයෙන් තිබ්බත් නීච බලයෙන් ග්‍රහමා කුජගේ ග්‍රහචාරය 3 වන භාවයේ තිබුණත් ඔබගේ කටයුතු කරගෙන ගියා. වර්තමානයේ තුල වෘෂභ ලග්න හිමි ඔබට ඉතාම බරපතල අභියෝගයක් තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් සෙනසුරු ග්‍රහයාගේ අෂ්ටම ඒරාෂ්ටක භාවය. ඉතින් මේ තත්ත්වය තිබිලත් සෑහෙන කාලයක් ඔබ ඉතාම හොඳ විදියට මේ කටයුතු කරගෙන යනවා. මොන බාධා තිබ්බත් මොනවා හරි එක පැත්තකින් ඒවා මිදෙනවා. ඉතින් මං හිතනවා කුජගේ ග්‍රහමාරු ඔබට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඇති කරන ග්‍රහමාරු, විශේෂයෙන් බලහත්කාරයෙන් හරි තමන්ගේ උරුම හරුමකම් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඔබත් ටිකක් මානසික පැත්තෙන් කල්පනා කර බැලුවොත් ඔබ මනස ඉතාම දැඩි ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන්ම පෙරට යන ගතිය,
ධෛර්ය ශක්තිය ඇති වෙනවා. විශේෂයෙන් සමහර දේවල් වලදී ඔබ ආවේගශීලීව උපරිමයට යන්න පුළුවන්. ඒ නිසා පවුලේ අය සමග, ඥාතීන් සමග සහ ඔබගේ ව්‍යාපාර වස්තු කරනවා නම් ඔබගේ ඒ හවුල්කාර පාර්ශව සමග ගැටුම් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. ඔබ ඒ සම්බන්ධව ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඇත්තටම ඉවසනවා නම් ගොඩාක් දේවල් හරිනවා. අභිහෝග මැදින් සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකය තුලින් ඔබ මේ යන ගමන් මාර්ගය තුල කුජගේ ග්‍රහචාරය ඇත්තටම ඔබට ජයග්‍රහණ හිමි කරලා දෙනවා. නමුත් එකම එක අවවාදයයි කියන්න තියෙන්නේ, පවුලේ අය සමග, ඥාති හිත මිතුරන් සමග දබරයට යන්න එපා. රණ්ඩු සරුවල් ඇති කරගන්න එපා. ඔවුන් සමග සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන්ම සියලුම ප්‍රශ්න විඳින්න බොහොම මැදමාවතේ හොඳ ගමනක් යන්න කියලා මම ඔබට අවවාද කරනවා. ඒ වෘෂභලග්න නිහිමි ඔබට. මිතුන ලග්නේ ඔබට නම් මෙම ග්‍රහමාරුව ඉතාම විශිෂ්ට ග්‍රහමාරුවක්. සෑහෙන කාලයක් ඇත්තටම කියනවා නම් මේ මාස දෙකක කාලයක් ආර්ථිකය ඇත්තටම වැටුණා. ඒකට හේතු තියෙනවා. මොකද සෙනසුරු ග්‍රහය හත්වැන්නේ සිටියදී කුජ ග්‍රහය නීචව දෙවැන්නේ තැන්පත් වීම තුළ ඔබගේ ආදායම් එන මාර්ග, මිතුන ලග්නේ ඔබගේ ආදායම් මාර්ග මං හිතන හැටියට අප්‍රේල් වල ඉඳලා, මේ අවුරුද්දේ අප්‍රේල් වල ඉඳලා ඇත්තටම කියනවා නම් ප්‍රශ්නයක තිබ්බේ. ඒ කියන්නේ ණය ගත්ත කට්ටිය දෙන්නේ නැහැ. ඒ වගේම ඒවා ඉල්ලන්න ගියාම අරවුල් ඇති වෙනවා. විශේෂයෙන්ම ගනුදෙනු කරපු වෙලාවට ඒවා ඉවිලෙ ඔබගේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට අතට මිල මුදල් ලැබුන්නේ නැහැ. ඒ වගේම තමයි ටිකක් ආවේගශීලීව ඔය කල්පනා කරලා බලනකොට, ඔය කටයුතු කරනකොට ගොඩක් වෙලාවට තමන්ගේ කට වචනේ කියන එක ඇත්තටම, ඒකට ඇත්තටම සාමාන්‍ය භාෂාවෙන් කියනවා වගේ බ්‍රේක් නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තුන් වෙන්නට ආවේ දැන් මොකද්ද තියෙන්නේ? දැන් මිතුන ලග්න හිමි ඔබගේ මේ පපුවේ තියෙන ඒ ශක්තිය, හිතේ තියෙන ධෛර්යය, ඒ වගේම හිතේ තියෙන බල ශක්තිය ඔබට වැය කරන්න පුළුවන් දැන්. එහෙනම් ඔබ ආත්ම විශ්වාසයෙන් ඔබගේ වික්‍රමස්ථානයට මේ කුජ ග්‍රහය එන්නේ. එහෙනම් වික්‍රමස්ථානයට ආවම මේ ග්‍රහයගෙන් ගොඩාක් දේවල් ප්‍රතිඵල ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. මේ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා ගොඩාක් දේවල් ජයග්‍රහී මාවතට ගන්න පුළුවන්. එහෙනම් වෙනදා වගේ තරහ යන්නේ නැහැ මිතුන ලග්න හිමි ඔබට. එහෙනම් මේ කාලේ ඉතාම හොඳයි. ඒ නිසා ගොඩක් හොඳ කටයුතු සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඉඩම් කඩම් වල ඉදිකිරීමේ කටයුතු එහෙම හොඳින් කරගෙන යන්න පුළුවන්. බාගෙට නැවතිලා තිබ්බනම් ඉදිකිරීමේ වැඩ කටයුතු, නිවාස ආශ්‍රිත කටයුතු වල ඒවා ඉතාම හොඳින් කරගෙන යන්න පුළුවන්. ආර්ථික තත්ත්වය දියුණුව ඉතාම හොඳයි. වාසනාවන්ත තත්ත්වයක් ඇති වෙනවා. වික්‍රමස්ථානයට තුන්වන භාවයට කුජගේ සම්ප්‍රාප්තිය තුළින් ඔබ ධෛර්යමත් පුද්ගලයෙක් වෙනවා. බය නැතුව ඉදිරියට යන්න පුළුවන්. කටක ලග්නේට මොනවද කියන්න තියෙන්නේ? කටක ලග්නේ ඔබගේ විශේෂිත ග්‍රහයෙක් තමයි දසවැන්නාධිපතියා. ඒ කියන්නේ පස්වැන්නත් දසවැන්නාධිපතියත් වෙන්නේ කුජ ග්‍රහය ලග්නාධිපති සඳු සමග අදිමිත්‍ර ග්‍රහයෙක් සෙන්පතියා. මේ ග්‍රහයාගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ ඔබගේ දෙවන භාවයට. විශේෂයෙන්ම කියලත් බෑ, නොකියත් බෑ. ඇත්තටම ඔබගේ මොනවා හරි හේතුවක් නිසා ඔබගේ කට වචනේ පරිස්සම් කරගන්න පුළුවන් නම් මේක විශිෂ්ට ග්‍රහමාරුවක් විදියට ඔබට සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඒ වුණාට මම අවවාදයක් දෙනවා කේන්ද්‍රේ පරීක්ෂා කරගන්න. නරක තැනක ඔබගේ උප්පත්ති ග්‍රහචාරයේ, විශේෂයෙන්ම කුජ ග්‍රහය අටවැන්නේ, දොළොස්වැන්නේ සහ පාප පීඩිතව ඕනම භාවයක තැන්පත් නම් මේ ග්‍රහචාරයේදී ඔබ විශේෂයෙන්ම නීතිමය ප්‍රශ්න වලින් පරිස්සම් වෙන්න ඕන. ඔබට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔබට යම් යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ සම්බන්ධව ඔබ වෙනදාට වැඩිය කල්පනාකාරීව සිටිය යුතුමයි. ඉතින් මං කියන දෙයක් තමයි මේ ග්‍රහචාරයත් එක්ක බලනකොට දෙවැන්න තුල ඔබට ධනය ලැබේවි, ඔබට බලය ලැබේවි,
කීර්ති ප්‍රශංසා ලැබේවි. බලහත්කාරයෙන් හරි සමහර දේවල් ඔබ හිමි කරගනි. නමුත් ඒ තුල පසුවට ගැටලු ඇති වෙන යම් යම් දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම විවසිලිමත්ව කටයුතු කරන්න ඕනේ. ආර්ථික තත්ත්වය ඉතාම යහපත් වෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන්. ඔබගේ වචනය තමයි මේ නැවත නැවතත් මම මේ විශේෂයෙන්ම අවධානය කරන්නේ. වචනය තුල ඔබ සංවර විය යුතුයි. ඔබගේ චරිතය තුල ඔබ සංවර විය යුතුයි. වැඩිහිටි පාර්ශ්වවල සමග ආරවුල් ඇති කරගන්න එපා. ඒ වගේම ගෘහ ජීවිත ගත කරන අය ස්වාමි භාර්යා අතර සම්බන්ධයේදී විශේෂයෙන්ම සමගිය සමාදානය කියන එක ඉතාම මුල් කොට සල්කන්ට වැදගත් කොට සල්කන්ට. එහෙම වුණොත් නම් මේ කටකලග්නේ හිමි ඔබට මේ තත්ත්වය ඉතාම යහපත් තත්ත්වයක් වෙනවා. මේ ග්‍රහමාරුව ඔබගේ උදව් කරන ග්‍රහයාගේ ග්‍රහමාරුව හොඳ තත්ත්වයකට එනවා. සිංහ ලග්නේ ඔබට නම් මෙම ග්‍රහමාරුව ලග්නයට පැමිණෙන්නේ. ඒ කියන්නේ ඔබගේ එකම ග්‍රහයා ඔබගේ ලග්නාධිපති රවි ඇරුණම ඔබට උදව් කරන්න ඉන්න සිංහ ලග්නයට විශිෂ්ට ප්‍රතිඵලය දෙන ඒ උතුම් ග්‍රහය, ඒ සෙන්පතිතුමා, ඔබගේ කුජ ග්‍රහතුමා ඔබගේ ලග්න භාවයට තමයි සැපත් වෙන්නේ. එහෙනම් කොයි වගේ ප්‍රතිඵලයක් තියෙයිද? ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ ලග්නයට පැමිණෙන නිසා විශේෂයෙන්ම අසීමිත කාය බලයක් එනවා. හිත ශක්තිමත් වෙනවා, වගේම ගතත් ශක්තිමත් වෙනවා. එහෙනම් විශිෂ්ට ග්‍රහ බලයක් තමයි සිංහ ලග්නයේ ඔබට එන්නේ. ලග්නයට පැමිණීම නිසා ඔබ ආවේගශීලී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. වෙනදාට වැඩිය කොට කේන්ති කියන එක යන්න පුළුවන්. මේ කියන්නේ මේ බොහොම මේ ආවේගශීලී වෙලා රන්රුවට සර්වලට දබරයට පවා යන්න පුළුවන්. එහෙනම් වෙනදාට වැඩිය ඉවසීලිමත්ම කටයුතු කරන්න ඕන. ඉතින් ඒක එහෙම තියෙද්දි මං කියනවා විශේෂයෙන්ම ඔබට, ඇත්ත වශයෙන්ම කියනවා නම් පොළොව ආශ්‍රිත කටයුතු කරනවා නම්, ඒ වගේම භූමිය ආශ්‍රිත කටයුතු නම්, පතල් ආශ්‍රිත කටයුතු කරනවා, ඔන්න රත්නපුරයේ ඉන්න ඔබට සිංහ ලග්න හිමි ඔබට මේක හොඳයි. පතල් ආශ්‍රිත ඔය කටයුතු කරනවා නම් වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ රැකියා කරන ඔබගේ සියලු දෙනාගේම සිංහ ලග්න ඔබ ඔබගේ අයිතිවාසිකම් ලැබෙනවා. ඔබට ගොඩක් අය පක්ෂ වෙනවා මේ ග්‍රහය ලග්නෙට පැමිණීම තුළ. ඔබ බලවත් පුද්ගලයෙක් වෙනවා. මම මේ தත්ත්වය අනිවාර්ය රෙම ස්ථිර වශයෙන්ම කියනවා. උපත්ති කේන්ද්‍රයේ කුජ ග්‍රහය බලවත් අයට දසවැන්නේ, තුන්වැන්නේ සහ මේ සුභ ග්‍රහයත් එක්ක තැන්පත් වීම තුල බලවත් වෙලා ඉන්න සිංහ ලග්නයේ මේ ඔබගේ මේ කුජ මේ කාලයේදී මේ ග්‍රහ මාරුවත් සමග ඔබට විශිෂ්ට ප්‍රතිඵල දෙනවා. ඒක සහතිකයි, අනිවාර්යයි. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන්ම Samsung වෙලා වැඩ කරන්න උත්සාහවන්තව වැඩ කරන්න. වෙනදාට වැඩිය උත්සාහවන්තව උනන්දු වැඩ කරනත් අතහැරලා දාලා තියෙන වැඩ කටයුතු ආයෙත් පටන් ගත්තොත් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලැබලා මේ ග්‍රහ මාරුව නිසා මාසයකට වැඩිය තියෙන මේ ග්‍රහ මාරුව තුල සෑහෙන කාලයක් තුල ස්ථාවර වෙන්න පුළුවන් දියුණුවක් සිංහ ලග්නයේදී ඔබට ලැබෙනවා. ඔබට කියන්න තියෙන එකම කාරණාව තමයි ඇත්ත වශයෙන්ම ඉවසීමෙන් කටයුතු කරන්නට කියන කාරණා. කන්‍යා ලග්නේ ඔබට ඇත්තටම කියනවා නම් මේ ග්‍රහමාරුව තුල යම්කිසි ගැටලුවක් පවතිනවා. මෙතෙක් කල මේම ග්‍රහයා තැන්පත් වෙලා හිටියේ 11 වන භාවයේ තැන්පත් වෙලා ඉඳලා ඇත්තටම කියනවා නම් යම් යම් ප්‍රශ්න ඇති කරා කියන්න පුළුවන්. ආශ්‍රය කරන වටපිටාව තුල, ඔබගේ සමාජය තුල ඔබට යම් යම් ගැටලු ඇති වෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ තුල යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා මම අවවාද කරනවා කුජ ග්‍රහය 12 වෙනට එන්නේ. එහෙනම් නීතිමය ප්‍රශ්න වලින් ඔබ ආරක්ෂා වෙ යුතුයි. මේ ටික කාලය තුල කන්‍යා ලග්න හිමි ඔබට ලොකු වගකීමක් තියෙනවා. අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒ වලට ඇපේට යන්නේ නැතිව ඉන්න. ඔබ එහෙම ගියොත් අනිවාර්යයෙන්ම ඔබට පාඩුවක්, අලාභයක්, හානියක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඔබ නොකල වර්ධකට ඔබගේ චරිතය, ඔබගේ ජීවිතය නිකන් නාස්ති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මං අවවාද දෙනවා
මේ විශේෂම් විදේශ රැකයා කරන ඔබගේ රාජකාරි ස්ථානය තුළ ඔබගේ වගකීම පැහැදිලිවම ඒෂ්ට කරන්න. විශේෂම සුළු වරදක්වත් දෙන්න එපා. සුළු වරදක්වත් වෙන්න ඉඩ තියන්න එපා. මොකද ඒ තුළ ඔබට මහා පරිමාණ අලාභහානි, ඔබගේ මෙතෙක් කල් ඔබ ගොඩනාගාගත්ත ඔබගේ කීර්ති නාමයට, ඔබගේ ශක්තියට මෙය කැලලක් වෙන්න පුළුවන්. එහෙනම් මම අවවාද කරන්නේ ඔබ විදේශ රැකියා කරන ඔබ ඉතාම පරිස්සමෙන් සිටිය යුතු. ඒ වගේම රථවාහන ගමනය කරන අය, ඒ වගේම රියදුරු වෘත්තිය කරන අය, විශේෂයෙන්ම ඒ වගේම සියලු දෙනාම කන්‍යා ලග්නෙහි සියලු දෙනාම අනවශ්‍ය කරදරවලට නිරන්තරයෙන් ගොදුරු වෙන්න පුළුවන් මේ ග්‍රහමාරුව නිසා. ඒ නිසා ටික කාලයක් තියෙන මෙම ග්‍රහමාරුවේදී විශේෂයෙන්ම පරිසං වෙන ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්නට කන්‍යා ලග්නයේ පාප ග්‍රහයක්, ඒ කියන්නේ මාරක අපලේ පවා දෙන ග්‍රහයක් තමයි ලග්නාධිපතිත් එක්ක වෛර නිසා. ඉතින් මේ ඔබගේ කුජ ග්‍රහයාගේ මෙම ග්‍රහ මාරුව තුළ ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා ඊට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරවා ගන්නට කියන එක හොඳයි. ඉවසීමෙන් කටයුතු කරන්න. තුලා ලග්නේ ඔබට මෙම ග්‍රහ මාරුව ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉතාම හොඳ ග්‍රහ මාරුවක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. භූමිය ආශ්‍රිත කටයුතු කරන සියලුම දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා කියන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කියනවා නම්. එම නිසා මෙම කාලය තුල ඔබ කරන සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඔබගේ කටයුතු ඇත්ත වශයෙන්ම හොඳ තත්ත්වයක පවතිනවා. ඉතින් අලුත් බලවත් වූ යාළු මිත්‍රයන් අසුරු කරන්න ඔබට ලැබෙනවා මෙම තුලා ලග්නෙහි. ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ භූමිය ආශ්‍රිත කටයුතු කරනවා නම් ඒවලට සුබ මුහූර්ත හදලා ඇත්තට මේ කටයුතු කරන්න. ඒ වගේම අලුත් නිවාස බලාපොරොත්තු ඔබගේ ඉෂ්ට වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම බලවත් පුද්ගලින් උදව් උපකාර වගේ විදේශ රැකියා කරන අයගෙන් පවා උදව් උපකාර ලැබෙන ඔබට. ඒ වගේම විදේශ රැකියා කරන අය අපි විශේෂයෙන් මතක කරමු යුරෝපාගරේ. ඒ වගේම මැද පෙරදිග රැකියා කරන ඔබට මෙතෙක් කාලයක් තිබූ සතුරු කරදරයක් ඉවත් වෙනවා වගේ කියන්න පුළුවන්. ඒ වගේම ඔබත් නිකන් වෙනසකට වැඩිය නිකන් හිතට අරගෙන මම නිකන් ටිකක් ලොකු මිනිහෙක් කියන එක හිතට අරගෙන වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මෙම කාල පරාසයේ ඉතාම විශිෂ්ට වූ ග්‍රහ පරාසයක් හොඳටම හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔබගේ කටයුතු සර්වපකාරීම සාර්ථක වෙලා දියුණු තියුණු වෙලා ඔබගේ වාසනාව ලැබෙනවා ඇත්ත වශයෙන්ම කියනවා. ඉතින් ඒ නිසා තුලා ලග්නෙහිමි අයට කිසි දෙයකට බය වෙන්න කාර්ය නැහැ. අලුත් බලාපොරොත්තු එක්ක හෙට දවස සාර්ථක කරගන්න ඔබට ලැබෙනවා. ඒ වගේම මංගල යෝග උදා වෙනවා මේ කුජගේ බලපෑම නිසා. මොකද තුලා ලග්නෙහිමි ඔබට විශේෂම විවාහ මංගල කාරකයා වෙන්නේ ඇත්තටම කියනවා නම් මෙම කුජ ග්‍රහය. ඉතින් අලුත් සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්. ඒ වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදේ පවා ලැබෙන්න පුළුවන්. ඉතාම විශිෂ්ටයි ඔබට ජයෙන් ජය වේවා තුලා ලග්නෙහිමි ඔබට. වෘශ්චික ලග්නේ, කුජහිමි වෘශ්චික ලග්නේ. එහෙනම් ඔබගේ ලග්නාධිපතිය වෙන්නේ කවුද? කුජ ග්‍රහය, මේ සෙන්පතිතුමා. මේ කුජ සෙන්පතිතුමා ඔබගේ කේන්ද්‍රයේ දසවන භාවයට තමයි පැමිණින්නේ. එහෙනම් ඔබගේ බලය ඇත්තටම කියනවා නම් ලැබෙනවා ඉතාම සුපිරි ආකාරයට. එහෙනම් දසවන භාවයේ කර්මස්ථානයේ රැකියාව සහ ආදායම් තත්ත්ව, ඔබගේ බල සම්පන්නකම, ඔබගේ ශරීර ශක්තිය පවා පෙන්වන ස්ථානය තමයි දසවන භාවය. එහෙනම් දසවන භාවය තුළ මේ ග්‍රහයාගේ පැමිණීමත් එක්ක ඔබගේ රැකියාවේ ස්ථාවරත්වය ගොඩනැගෙනවා. විශේෂම කියන්න ඕන සන්නද්ධ සේවාවල පොලිසියේ ඉන්න සියලුම දෙනාගේ උසස් වීමවල ප්‍රගමනයක් දකින්න ලැබෙනවා. ඒ වගේම භූමිය ආශ්‍රිත කටයුතු කරන අයගේ පතල්, ඒ වගේම මේ ගොඩනැගිලි ද්‍රව්‍ය, ඒ වගේම ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු කරන සියලුම වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ බලවත් වීම තුළ ඒ ව්‍යාපාර වස්තුන් දිවිනු වෙනවා. ඒ වගේම මගහැරී ගිය ලොකු කටයුත්ත, භූමිය සම්බන්ධ කටයුත්තක් නැවත පටන් ගැනීමක් වෙනුම් කරනවා. ඒ වගේම තමයි
ඔබට ඔබගේ නිවාස සිහිනයේ යථාර්ථයක් වෙන කාලයක් වෙනවා මේ කාලේ. ඒ වගේම වෙනදාට වැඩිය සමාජයේ ගරු නම්බුනාම, ඒ වගේම සමාජයේ පිළිගැනීම, තමන්ට විශේෂ ස්ථාන හිමිවීම, ඒ වගේම විශේෂ තනතුරු හිමිවීම මෙම කාලයේදී වෘශ්චික ලග්න හිමි ඔබට ලැබෙන්න නියමිතයි. ඉතින් ඒ නිසා මේ කුජග ග්‍රහයාගේ ග්‍රහ මාරුවත් එක්කම ඔබගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලා බලවත් වීම තුළින්, බලවත් කිරීම තුළින් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. උප්පත්ති කේන්ද්‍රය තුල යම් කිසි විදියකින් කුජ ග්‍රහයා ඉතාම බලසම්පන්නව ඔබගේ ජන්ම පත්‍රයේ තැන්පත් නම්, ඒ වගේම සුභ ග්‍රහයන් එක්ක මේ කුජ සුභ ග්‍රහයන් එක්ක කුජ ග්‍රහයා තැන්පත් නම් ඔබට මේ කිව්ව ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ, අවවාදයක් දෙන්න නැහැ. ඉතින් කුජ ග්‍රහයාගේ සුපිරි ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ජය හිඳ ජය වේවා. ධනු ලග්නයේ ගුරු හිමි ධනු ලග්නයේට කුජගේ ග්‍රහ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ නමවන භාවයට, ඒ කියන්නේ භාග්‍යස්ථානයට. ඉතින් මොන ග්‍රහයා නමවන්නට ගියත් ඉතින් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම කුජ ග්‍රහයාගේ සපැමිණීම තුළ ඔබගේ මේ නමවන්නට ආවම නමවන්නේ ලග්නයට පේනවා. කියන්නේ ලග්නේ ත්‍රිකෝණ ස්ථානේ 5-9 හින්දා නමවන්නට ලග්නේ පේනවා. ඉතින් විශේෂයෙන්ම ලග්නේට ආවා වගේ තමයි ඇත්තටම කියනවනම්, විශේෂයෙන්ම හොඳ හික්මිච්ච ඔබ, හික්මීමක් ඇති ඔබගේ ආත්ම ශක්තිය ගොඩ නැගෙන, ඒ වගේම පෙරට යන ශක්තිය ගොඩ නැගෙන, ඒ වගේම තමන් සම්බන්ධ විශ්වාසය ගොඩ නැගෙන හොඳ කාලයක් විදිහට තමයි මේ කාලය කියන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිහිටියන්ගේ උරුමහරුමකම් ලැබෙනවා. ඒ වගේම වැඩිහිටි ඥාතියෙකුට පොඩි ප්‍රශ්නයක් අපලයක් තියෙනවා සමහර වෙලාවට ඔබගේ උප්පත්ති කේන්දරයේ මේ වෙලාවේ ඒ උප්පත්ති ග්‍රහචාරයේදී කුජ ග්‍රහයේ රාහුත් එක්ක නමවන භාවයේ වගේ තැන්පත් නම් වැඩිහිටි ඥාතියෙකුට යම් කිසි කරදරයක් අපලයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක එහෙමම කියලා නැ වෙන ඒ අදාළ අයගේ ඒ ග්‍රහචාරයේ ඒ විදිහට තියෙන්න ඕන. නමුත් ඔබට විශේෂයෙන්ම කියන්න පුළුවන් ඔබගේ ධෛර්ය ආත්ම ශක්තිය ගොඩනැගෙන හොඳ කාලයක් තමයි කුජගේ ග්‍රහමාරුවත් සමග ඇති වෙන්නේ. ඒ නිසා ඔබ ඉවසීමෙන් කටයුතු කරලා ඔබ හොඳ දේවල් කරලා ඔබගේ කුජගේ බලවත් වීම තව බලයක් කරන්ට ඔබ මහන්සි ගන්නට උවමනයි. එහෙනම් මේ ග්‍රහචාරයේ ඔබට ඉතාම වටිනවා, ඉතාම හොඳයි. මකර ලග්නේ ඔබට නම් කුජගේ ග්‍රහමාරුව ඇත්තටම ඒ තරම් හොඳට බලපානවා කියලා කියන්න බෑ. විශේෂයෙන්ම හත්වන භාවයේ නීච රාශියේ සිටියදීත් ඔබ යම් යම් දේවල් වලින් පීඩා වින්දා විශේෂයෙන්ම අටවන භාවයට තමයි දැන් කුජ ග්‍රහයාත් පැමිණෙන්නේ. එතකොට ඔබගේ දැන්ට ග්‍රහචාරයේ 12 වෙනි සෙනසුරු සංයෝග නිසා ඔබට වර්තමානයේ තුල මෙම ග්‍රහ මාර්ගයෙන් ඇත්තටම ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ තුලින් ඔබගේ විශේෂම කියන්ට උන ඔබගේ නීතිමය ප්‍රශ්න, ඔබගේ අනවශ්‍ය ප්‍රශ්න ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබ නිසා ඔබම දාගන්න ප්‍රශ්න, ඒ කියන්නේ කිමිටිකෙන් විහිං අමාරු වෙනවා කියලා කිව්වොත් නිවැරදි ඇත්තටම. ඒ නිසා ඉතාම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන ඔබ තමුන්නාසලා සියලු දෙනා. ඒ වගේම මකර ලග්න හිමි අයට ශල්‍ය කර්ම වලට එහෙම භාජනය වෙලා තියෙනවා නම් පරණ අසනීප වලට බෙහෙත් ගන්නවා නම් විශේෂයෙන් මේ ගැන කල්පනා කරලා වෙන්න ඕන. ශල්‍ය කර්ම වලට භාජනය වෙලා ඉන්න අය, ඒ වගේම සිසේරියන් සත්කම් වලින් දරුවන් බිහි කරපු මකර ලග්න පින්වත් මෑණිවරුන්, ඇත්තට මව්වරුන් මේ පරිස්සම් වෙන්න ඕන. නැත්නම් ඒ රෝගාබාධ ඒ වලට ශල්‍ය කර්ම නිසා පශ්චාත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇඟපතට එච්චර හොඳ නැහැ. ඒ වගේම අභ්‍යන්තර රෝග තියෙන අය ඉතාම සැලකිලිමත් විය යුතුයි මේ කාලය තුල. ඒ වගේම තමයි
ඔබ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග තියෙන්න ඕනේ. ඒ වගේම මකරලක් නෙමෙයි කුඩා දරුවන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරවා ගන්න ඔවුන්ට හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් දෙපා දණිස් ලෙඩ රෝග ඒ වගේම ඒවල අනතුරු සිද්ධ වෙලා යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන විශේෂයෙන්ම කල්පනාකාරී විය යුතුයි. ඉතින් මකර ලග්නයට ඇත්තටම කියනවනේ විශේෂ අවවාද දෙන්න ඕන ගමනේදී බිමනේදී ඒ වගේම සියලුම කටයුතු වලදී පරිසං වෙන්න කියලා. විදේශ රැකියා කරන ඔබගේ විශේෂයෙන්ම විදේශ රැකියා කරන ඔබ ඉතාම මේ සේවා ස්ථානවලදී ගෘහ උපකරණ ඒ වගේම විදුලි උපකරණ භාවිතාවේදී විශේෂයෙන් පරිසං වෙන්න, ඒ වගේම කොටිම කියනවා නම් පඩිපෙල් නැගීමේදී බසීමේදී පරිසං වෙන්න. මකර ලග්නයේ මේ ඔබට ඇත්තටම මේ ග්‍රහචාරය හොඳ නැහැ. උප්පත්ති ග්‍රහචාරයේ ලග්නයට නරක තැනක පාප පීඩිතව ඒ කුජ ඉඳලා ඒ මහදශාව වර්තමානයේ තත්කාල ග්‍රහචාරී වර්තමානයේ ඔබට ගත වෙනවා නම් ඔබ විශේෂයෙන් ප්‍රයෝජන ගන්න යුතු බණ්ඩේ. ඒ තරමටම අපලයි ඇත්තටම. ඔබ මේ සම්බන්ධව කේන්ද්‍රීය පරීක්ෂා කරලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරවා ගන්නට ඔබට නිරුක් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබගේ ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ තරමටම මකර ලග්න හිමිගේ කුජුගේ ග්‍රහ සංක්‍රාන්තිය ඇත්තෙම අභියෝගාත්මක බව කියන්ට ඕනි. කුම්භ ලග්නේ හිමි ඔබට ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබ වෙනදාට වැඩිය ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නියති ඔබ. ඒ වගේම හවුල් ව්‍යාපාරවල නියතු ඔබ. ගනුදෙනු පාර්ශ්වව සමග ඉතාම සුහදව කටයුතු කරන්න ඕන. මොකද ඔබට වෙනදාට වැඩිය නිකන් අමුතු ජාතියේ කේන්තියක් යනවා මේ කාලේ. නිකන් නහයට අහන්නේ නැහැ, කවුරුවත් ගණන් ගන්න නැහැ කියන දේ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද හත්වන භවය කියලා කිව්වම ගොඩාක් අය කියනවානේ මේ විවාහ ස්ථානේ විතරමයි කියලා. විවාහ ස්ථානේ විතර නෙමෙයි, එතන හත්වැන්නේ ඉන්න ග්‍රහය ලග්නයේ දකින්න තමන්ගේ චරිතය සම්බන්ධව පෙන්වීම යම් බලයක් ඔහුට තියෙනවා. චරිතය සම්බන්ධව ඔහු කටයුතු කරනවා. එහෙනම් ඒ හත්වන භාවයට බලපාන ග්‍රහය උප්පත්ති කේන්ද්‍රයේ කුම්භ ලග්න හිමි ඔබට තියෙනවා නම් පාප පීඩිත ග්‍රහචාරයක්. ඒ වගේම ඒ කියන්නේ උප්පත්තියේදී කුජ ග්‍රහයා රාහුත් එක්ක සෙනසුරුත් එක්ක, ඒ කියන්නේ කුජ ශනි සංයෝගයක් කුජ කේතු සංයෝගයක් වගේ තියෙනවා නම් එම දසාව දැන්ගත වෙනවන ඔබ විශේෂම ප්‍රවේශන් යුතු ඔබගේ හවුල්කාර පාර්ශ්ව ඒ වගේම ඥාතීත මිත්‍රාදී සියලුම දෙනාට. ඒ වගේ මන්ද කියන විවාහ ස්ථානයට ආවම මෙම ග්‍රහචාරය ඔබගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයත් එක්ක නැති කරදරවලට එල්ලෙන්න පුළුවන්. ඒ කියන්නේ නැති කරදරවලට ඕන් නැති විදියට බැනලා ඒ පෞල් ජීවිතයේ සමගිය සමාදානයේ බිඳ වැටෙන්න පුළුවන්. භාර්යාව හෝ ස්වාමියා නිකන් අනවශ්‍ය විදියට සැක කරන්න පුළුවන්. ඔහුට හෝ ඇයට නිකන් මේ නිස්කාරණේ චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි මේ අන පිට තියෙන ප්‍රශ්න තමන්ගේ ගේ ඇතුළට දාගන්න එක. ඒ කියන්නේ තමන්ට අදාළම නැහැ සමහර ප්‍රශ්න, ඒ වුණාට ගේනක් දාගන්නවා. අන්න ඒ වගේ ප්‍රශ්න වලින් මගේ හැරින්න ඕන. ඒ වගේම අන්න අය කියන කතා බස් මේ කාලේ වැඩි විශ්වාස කරන්න එපා. නියපොත්තෙන් උඩට ගන්න එපා ඒ ප්‍රශ්න. එහෙම වුණොත් නම් ඇත්තටම හොඳයි. නැත්තම් නිකන් අනවශ්‍ය කරදර වලට පැටලෙන්න පුළුවන්. හැබැයි මේ තුල උප්පත්ති කේන්දරේ කුජ ග්‍රහය බලවත් ස්ථානයක තිබෙනවනම් ඇත්තටම කියනවා නම් දීපල ලාභ, ඒ වගේම බලවත් වූ පවුලකින් ඔය විවාහ අපේක්ෂකයන්ට ඒක සුභාරංචියක් වෙයි. බලවත් වූ පවුලකින් ඒ වගේම හොඳ පවුලකින් විවාහයක් කරගැනීමේ වාසනාව ඔබට හිමි වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කුම්භ ලග්න හිමි කොහොකටත් ඉවසීමෙන් කටයුතු කරලා මේ ග්‍රහචාරය තුළ උපරිම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට මම ආශිර්වාද කරනවා. ඒ වගේම අවවාද කරනවා ඉවසීමෙන් කටයුතු කරන්නට කියලා. මීන ලග්නය ගුරු හිමි, මීන ලග්නයේ ඔබගේ ජන්ම පත්‍රයට අනුව කුජ ග්‍රහය සපැමිණෙන්නේ ඔබගේ ලග්නයේ
හයවැන්නට. ඉතිං ඔබගේ ලග්නාධිපති ගුරු සමඟ අධි මිත්‍ර ග්‍රහයෙක්, ඔබගේ යෝගකාරක ග්‍රහය, ඔබට වාසනාව ගේන ග්‍රහයක් කුජ ග්‍රහය. ඉතිං හයවැන්නට පැමිණීම තුළ යක් මොන වගේ දෙයක් ඔබට කරයිද මීන ලග්න හිමි ඔබට? ඉතිං ඇත්ත වශයෙන්ම කියනවනම් මීන ලග්න හිමි ඔබට මේ හයවැන්නට පැමිණීම තුළ විශේෂ වරප්‍රසාද ලැබෙන, ඔබගේ බලය තහවුරු වෙන, ඔබ යම් ස්ථානයක ස්ථාවර වෙන්න මේ කාලේ ඔබ උත්සාහවන්ත වෙනවනම් ඒ කටයුතු සර්වපකාරීම සාර්ථක වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවනම් ගොඩාක්ම හොඳයි. ඔබගේ නිවාස සීනේ යථාර්ථය කරන මේ කාලෙදී මීන ලග්න හිමි ඔබගේ භූමිය ආශ්‍රිත කටයුතු වලින් ඔබට වැඩි වාසි ප්‍රයෝජන ලැබෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමාගේ සේවක කාරකාදීන් තමන්ට අනට කීකරු වෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබගේ විදේශ රැකියා සිහිනේ ඇත්තටම උපත්ති කේන්ද්‍රයේ හයවන භාවයේ රාහු වගේ තැන්පත් වෙලා රාහු ග්‍රහයාගේ මහදශාව දැන් යනවන කුජ ඉන්න තැන, ඒ කියන්නේ හයවැන්නේ කුජ මේ වෙලාවේ සිටියේදී උපත්ති කේන්ද්‍රයේ රාහු හයවැන්නේ නම් ඔබගේ දීර්ඝ විදේශ සංචාර, ඒ වගේම විදේශ රැකියා, ඔන්න කොරියාව, ජපානයට, විශේෂයෙන්ම ජපානයට යන යන්න බලාපොරොත්තු ඉන්නවන විදේශ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන, ඒ වගේම යුරෝපයට යන්න බලාපොරොත්තු වෙනවන දීර්ඝ විදේශ සංචාර වල බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම මීන ලග්න හිමි ඔබට ජයෙන් ජය හිමි වෙනවා. ඒ වගේම වෙනදාට වැඩිය උද්යෝගමත් භාවයක් ඇති වෙනවා. හැබැයි එක සෞඛ්‍ය ප්‍රශ්නයක් ගැන කියන්න ඕනේ, වෙනදාට වැඩිය වතුර පරිහරණය කරන්න උනු, ජලය පානය කරන්න උනු වැඩිපුර, ඒ වගේම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වෙනදාට වැඩිය ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් මීන ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව කුජගේ ග්‍රහ මාරුවේ ජයෙන් ජය ජයෙන් ජය ඉතාම හොඳ විශිෂ්ට ග්‍රහ මාරුවක් ඔබට ළඟා වෙනවා. ඇත්තටම හොඳයි.